දේශයේ නීත්‍යානුකූලව වාසය කරන්නට අවශ්‍ය සීමා සොයා පතිරණ වොයිස් ඉතාලි ඩොකියුමන්ට්ස් පතිරණ වොයිස් අයිබෝන් පතිරණ වොයිස් ඉතාලි ඩොකියුමන්ට්ස් වැඩසටහන ආරම්භ කරන්නට අපි සූදානම් ප්‍රේක්ෂක උපසිල දිනාම බොහොම ගෞරවයෙන් අද පිළිගනු ලබනවා ඒ වගේම අද සුවිශේෂ දිනයක් බවට පත් වෙනවා විශේෂයෙන්ම ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දැවන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ දිනවල ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියට කොහොමද පරිවර්තනය කරගන්නේ ඉතාලියට වළංගුතාවයට කොහොමද පිළියම් සොයාගන්නේ මෙන්න මේ ගැටලුව බොහොම කාලයක් මුළුල්ලේ හිම පැන නැගලා තිබෙන කතාවක් බාල ගුරිදෝෂයේ වගේම මේ ගැටලුව දිනෙන් දින මේ නීතිය අලුත් වෙයිද නැද්ද ජනතාව තුළ විටින් විට ඉතාලියේ ගරුතාණන් ප්‍රතිතුමා මේ පිළිබඳව දැනුවත් කිරීම කළා කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුද්දෙන් ඉස්සරලා මේ නීතිය යලිත් අපිට ලබා ගන්නට හැකි වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටියා නමුත් සිංහල අලුත් අවුරුද්දට තියෙන්නේ තව දින කිහිපයයි තවමත් මේ ගැන කිසිඳු දැන ගැනීමට පිළිතුරක් නැහැ ඒ නිසාම තමයි අපි කතා කරුවේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිතුමාට ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්මයාට එතුමා අපිත් එක්ක සම්බන්ධ වුණා සජීවීව ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන්න මේ මොහොතේදී තාමත් ගෞරවයෙන් යුතුව අපි පිළිගනු ලබනවා ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන පුරවැසියා ඉතාලියේ රෝම් නගරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්මයා අයිබෝන් තානාපතිතුමනි අයිබෝන් ඒ වගේම අද දවසේදී වැඩසටහන අධ්‍යක්ෂණය කරන එංගලන්තයේ සිට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලිපිගොනු වලින් හරිමඟ පෙන්වා දෙන අජිත් හෙට්ටිආරච්චි මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් අජිත් මහත්මයා අයිබෝන් අයිබෝන් පළමුවෙන් ස්තුතන්ත වෙනවා තානාපතිතුමාට අපිත් එක්ක සම්බන්ධ වෙලා අද ලාංකිකයන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට පැමිණීම ගැන එතුමාට අපි ස්තුති පූර්වක ස්තුතිවන්ත වෙනවා අද සම්බන්ධ වුණා වීම ගැන අපි සමග ලාංකිකයන් සිරු ලාංකිකයන් වෙනුවෙන් බොහොම ස්තුතියි අනිවාර්යෙන්ම කාර්ය බහුලයි ඒ වගේම අධ්‍යක්ෂින් රාශියක් තිබෙනවා හැබැයි වැඩක් කරන්නට පුළුවන් පරිසරයක් හදාගන්න වෙහෙස වෙන්නට ඕන කොහොම වෙතත් ශ්‍රී ලාංකිකයන්ගේ මේ ගැටලුව පිළිබඳව පෙර සිටම දැනුවත් වුණු ඔබතුමා මේ වෙනුවෙන් වෙහෙසන බව අපි දන්නවා නමුත් ඒ හැම දෙයක් තුළම පිළියම නැත්තම් ඒකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ගරු තානාපතිතුමනි අපිට කියන්න ඇත්තටම මේ නීතිය මේ ඉතාලියේ මේ නීතිය ඩ්‍රයිවිං ලයිසන් එක රියදුරු බලපත්‍රය ඉතාලියට පරිවර්තනය කරගන්නට තිබිච්ච නීතිය අවලංගු වෙනකම් මොකද්ද සිද්ධ වුනේ ඇත්තටම? ඇයි එහෙම අවලංගු වෙනකම්ම හිටියේ මේ ක්‍රියාමාර්ගය ගන්න? මං හිතන්නේ ඔබතුමා එන්නට ඉස්සරලා මේ දේවල් කළ යුතුව තිබ්බා. නමුත් එහෙම වෙලා තිබ්බේ නැහැ. ඇත්තට මොකද්ද වෙලා තිබ්බේ? අපි එතනින් වැඩසටහන පටන් ගමු. නෑ අත වශයෙන්ම මේ රියදුරු බලපත්‍රය කියන එක ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ගේ ඉතාලියේ ජීවත් වෙන අයිතිවාසිකමක් නෙවෙයි. ඒක විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉතාලියානු රජය ලබා දී තිබෙන විශාල වරප්‍රසාදයක්. මොකද එහෙම නැති වුණා නම් විශේෂයෙන්ම අපේ කෙනෙකුට ඉතාලි භාෂාවෙන් විභාගයට වාඩි වෙලා අදාළ පරීක්ෂණ කරලා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම ඉතා අසීරු කාරණාවක්. ඒ නිසා ඒක අපි පළමු කොට සැලකිය යුත්තේ අපට අනිවාර්යෙන් ලබා දිය යුතු අපේ අයිතිවාසිකමක් කියන නෙවෙයි. ඒක ඉතා පැහැදිලිව කියනවා. මේ 2017 වර්ෂයේ මේ ගිවිසුම අත්සන් කළ තිබුණේ විපාර්ශික ගිවිසුම අවුරුදු 5ක කාලයක් සඳහා. එතකොට මේ රියදුරු බලපත්‍රයේ කාල සීමාව නිතන් අපි කිව්වොත් ද්විපාර්ශික ගිවිසුමේ වළංගු කාලය 2022 අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණේ. ඒතර මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව ආරම්භ කළ තිබුණේ 2021 ජූනි මාසයේදී පමණ එවකට ඉතාලියේ තානාපති කාර්යාලයේ හිටපු නිලධාරීන් විසින් වැඩ බලන තානාපතිතුමා විසින් ඒ වගේම ඔක්තෝබර් මාසයේ වෙනකොට මේ සම්බන්ධයෙන් අවශ්‍ය ලිඛිත ඉල්ලීම් සියල්ලම ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි
වැඩ කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය අධිකා බලංශයට ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් දැන් ඒ වගේ අපි ලියකියවිලි සම්පූර්ණව ඉදිරිපත් කළාම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන කෙටි කලකින් මේ අවස්ථාව මේ වරප්‍රසාදයේ නැවත අපේ ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙයි කියලා. නමුත් දිගින් දිගටම මේ තත්ත්වය කල්යන්නට පටන් ගත්ත නිසා මම පෞද්ගලිකව ගිහිල්ලා අදාළ අංශ සමග සාකච්ඡා කළාම ඔවුන් මා දැනුවත් කළා අලුතෙන් ඇවිල්ලා තියෙන යුරෝපයේ ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එක නැත්තම් පුද්ගල දත්ත ආරක්ෂණ නීතිය යටතේ මේකට ඇතුළත් වෙන සියලු දෙනාගේම දත්ත තාක්ෂණික වශයෙන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලියක් තිබෙන බව. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා තමයි ඇත්තටම මේ සා විශාල කාලයක් ගත වුණේ. එතකොට ඉන් අනතුරුව අපට එහි අදාළ පිටපත දල පිටපත ලබා දුන්නා. ඒ දල පිටපත අපට ඊළඟ තිබෙනවා ක්‍රියාවලිය. එය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කරලා ඒ හරහා ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෝටර රථ දෙපාර්තමේන්තුව මගින් අපි ලබා ගත යුතු සමහර උපලේඛන සහ වළංගු නිර්දේශ සහ අනුමැතීන් ලබා ගත යුතු ඒ සියල්ල ලබාගෙන අපි පහුගිය අවුරුද්ද අවසන් වෙනකොට පෙර ඇතරම ඔක්තෝබර් මාසයේ අවසානයේ විතර වෙනකොට මේ සියලු දේවල් අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දීලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව තානාපති කාර්යාලයේ හෝ ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් කිසිදු ප්‍රමාදයක් නැත්නම් ඔබ ඇසුවා වගේ මේක ඉවර වෙනකම් බලා ඉඳීමක් වෙලා නැහැ. ඔව් දැන් ඇත්තටම දැන් ශ්‍රී ලංකාවෙන් විය යුතු දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉතාලි රජයට මේ හැම දෙයක්ම බාර දීලා තියෙන්නේ කියලා දැන් ඔබතුමා සඳහන් කළා. ඇත්තටම දැන් එතකොට මේ මේ පරීක්ෂණය මේ අවශ්‍ය කරන ලිපිගොනු දැන් කොතනද තියෙන්නේ? දැන් අදත් අතවශ්‍යෙන් මම මගේ වෙනත් සාකච්ඡාවකට ගිය අතරතුර මේ අදාළ අංශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා බැලුවා. දැනට ඔවුන් විශ්වාස කරනවා විදේශ අමාත්‍යාංශයේ ආසියානු අංශය ඒ වගේම අදාළ බලධාරීන් ඔවුන් බලාපොරොත්තුෙන් ඉන්නවා ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අදාළ ඒ ප්‍රවාහන කටයුතු බාර අමාත්‍යාංශයේ අනුමැතිය මේ සඳහා ලැබෙන තෙක්. ඔව් අපි දැක්ක මුලින්ම දැන් ඔබතුමා සඳහන් කළ විදිහට මේක ක්‍රියාමාර්ග බොහොමයක් අරගෙන තියෙනවා. අපි දැක්ක ලංකාවේ බොහොම දේශපාලන ක්‍රියාකාරීන් අගමැතිතුමා පවා ඉතාලියට ආපු වෙලාවේ මේ තොරතුරු ලබා දීලා තිබ්බා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යතුමා ආවා ඒ හැම දිනටම මේ තොරතුරු ලබා දුන්නා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඔබතුමා ඇවිල්ලා මේ ක්‍රියාමාර්ග වෙනුවෙන් බොහොමයක් වෙහෙස වෙලා ලංකාවටත් ගිහිල්ලා ඒ තොරතුරු අරගෙන මෙහාට ගෙනල්ලා තියෙනවා. දැන් බැරි වෙලාවත් දැන් මේ තොරතුරු සේරම මේ අයට ලබා දීලා නැති වෙන්නේ. දැන් මේ අය යම්කිසි පණිවිඩයක් දීලා තියෙනවද මේක යලිත් මතාවක් ඒ අවස්ථාව ලාංකිකයන්ට උදා කරලා දෙනවා? එහෙම නැත්නම් මේකේ අඩුපාඩු තවත් තියෙනවා, තවදුරටත් අපිට මේ විදිහට බලාගෙන ඉන්න වෙයිද? එහෙම තොරතුරක් ලැබිලා නැද්ද ඔබතුමාට? නැහැ. ඒකම දැන් අදත් අපි කරපු මේ පිළිබඳව මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔබට වගේම මේ පිළිබඳව බලා ඉන්න බොහෝ දෙනාට වගේම තානාපති කාර්යාලයේ විදිහට අපි දන්නවා මේ පිළිබඳව තිබෙන දැවෙන අවශ්‍යතාව. මොකද ඇත්තටම ඊ සම්බන්ධයෙන් රැකියාවක් ලබා ගැනීමට පමණක් නෙවෙයි ඔවුන්ට පෞද්ගලික පෞද්ගලික වාහනය පදවන්න, එහෙම නැත්නම් අතිරේක රැකියාවක් විදිහට කරන්න සැහැල්ලු වාහන මේකේ දෙයක්. ඉතින් ඒ නිසා නිබඳවම අඩුම ගානේ සති දෙක තුන පාරක්වත් ගිහිල්ලා එහෙම නැත්නම් අපි ඊමේල් මාර්ගයෙන් මොකද්ද මේකේ ප්‍රගතිය කියලා විමසා බැලීම් කරනවා. නමුත් හැබැයි මතක තියාගන්න අපට අපි ගනුදෙනු කරන්නේ ඉතාලි රජයත් එක්ක මම කලින් කිව්වාගේ මේක අපිට ලබා දී වරප්‍රසාදයක්. ඔවුන් මේක දෙන්න බෑ කිව්වත් අපිට ඉතින් කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම පරිස්සමින් රාජතාන්ත්‍රික මට්ටමින් තමයි මේ පිළිබඳ ගනුදෙනු කරන්නේ. ඉතින් අදත් ඒ පිළිබඳ විමසා බැලීමේදී මම විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ බෝධනාත්මක මතයක් තිබෙනවා. ඇත්තටම මේක නැවත අපට ලබා දෙයිද නැද්ද කියන එක ඔබ නොකියා අසන ප්‍රශ්නේ ඕකනේ. නමුත් එහෙම කිසිම සංඛාවක් මේ වෙනකන් අපට දැනිලා හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පෙන්නුම් කරලා නැහැ. උන් අද කිව්වේ අපි බලාපොරොත්තු වෙන වේටිං ෆෝ දෙය ඇප්‍රූවල් අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ. මොකද අනිකුත් සියලු අවශ්‍යතාවන් නැත්නම් අපේ රටේ අවශ්‍ය
ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම අවසන් වෙලා සිටියා. ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි ඉතාලි භාෂාවට ඉතාලියානු භාෂාවට පරිවර්තනය කරලා ලබා දෙන්න කියලා අපි අදලු දවස් දෙකක් ඇතුළත එයත් ලබා දුන්නා. අපි අදත් මට පෙන්වා දුන් කාරණා තමයි පිළිබඳ ඔබ කියන කාරණා සියල්ලම ඇත්තටම මම අදාළ බලධාරීන්ට දැනුවත් කරා. මොකද ඉතාලිය වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් තමයි අපට නිතරම ඉල්ලීමක් තමයි මේ රියදුරු වෙනුවෙන් අලුත් අධිභාෂික කිවිසුමක් අසං කිරීමේ අවශ්‍යතාවය. ඒ නිසා ඔවුනුත් අපත් දෙදෙනා දෙපිරිසම පිළිගන්නා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළා. නමුත් අපට රජයක් එකක් ගනුදෙනු කරන්නේ ඒ නිසා අපට වීදි වලට බැහැලා සටන් කරලා උද්ඝෝෂණ කරලා මේක දිනා ගන්න බෑ. අපි යම් ආකාරයකින් බලපොරොත්තු ප්‍රතිශතය අඳුන අතර විතාව ඉක්මනින් එක අපට අංග සම්පූර්ණ සංකරණ ලැබේ කියලා ඉතින් ඒ පිළිබඳ විශ්වාසයෙන් තමයි කටයුතු කරන්නේ. මේ මම දැන් මයින්ද මට ප්‍රශ්නයක් තියෙනවා එහෙම කරන්න. දැන් මේ මෙච්චර කල් අපිට ලැබුණේ අවුරුදු 5ක පහෙන් 5ට අලුත් කරන ව්‍යුසුමක්. මෙවරත් අපිට ලැබෙන්නේ වසර 5කින් අලුත් කරන ව්‍යුසුමක්ද නැත්නම් ඒක බැරිද අපිට ස්ථිර වශයෙන්ම කාල සීමාවක් නොමැතිව ඒක දීර්ඝ කර ගැනීමට හැකියාවක් තියෙනවද අපිට? නැජි තත්වශය මෙහෙම හැකියාවක් නැහැ. ද්විපාර්ශ්වික කිවිසුම් වලට දින නියමයක් නැති කිවිසුම් මස්සම් කරන්නේ නැහැ. මොකද අපි පළවෙනි දේ තමයි අපි මේ තියෙන මට්ටමින් හෝ මේක ලබා ගන්න ඕනේ. අපි අත්‍යවශ්‍යම ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒකට අපිට කාලමීය වශයෙන් තව දීර්ඝ කාලයක් නැත්නම් යම්කිසි කාලයක් වුරු පහට වඩා ලබා දෙන්න කියලා. ඉතින් එකම දේ ඇවිල්ලා ඔවුන්ගේ අමැති වල තමයි රඳා පවතින්නේ. අපි පැත්තෙන් අපි සඳහන් කරන්න පුළුවන් බොහෝ ඉල්ලීමකට ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබත් මමත් දන්නවා පසුගිය කාලයේදී ඉතාලියානු දේශපාලනයේ ඇතිවෙච්ච වෙනස්කම්, රාජ්‍ය පැත්තෙන් අමාත්‍යාංශ මට්ටමින් ඇතිවෙච්ච වෙනස්කම්. එතකොට ඒවත් සම්පූර්ණයකට අපට යම් යම් විචිකිච්ඡාවන් තිබෙනවා නම් තිබෙන්නේ මේ අලුත් තත්ත්වයන් යටතේ මොන ආකාරයට පිළිබඳව ක්‍රියා කරයිද කියලා. නමුත් මේක අපේ තිබිච්ච කිවිසුමක් නිසා ඔවුනුත් අපත් විශ්වාස කරනවා එහෙම බාධාවක් නැතුව මේක අපට තියෙන අසං කරගන්නට පුළුවන් වෙයි කියලා. අනිත් කාරණාව තමයි ධනාපතිතුමා දැන් විශේෂයෙන්ම මේක ඉතාලියේ පදිංචි ලියාපදිංචි කළ වසර 4ක් ගිය යන්න කලින් තමයි මේ නීතියට ඇතුළත් වෙලා තමන්ගේ රියදුරු බලපත්‍රය හරව ගන්න ඕනේ. නමුත් මේ කිවිසුම මේ මොහොතේදී අවලංගු වෙලා දැන් ගිය වසරේදී මේක කල් ඉක්ුත් වෙච්ච හින්දා බොහෝ දෙනාගේ සමහර වෙලාවල්වලට තමන්ගේ වසර 4 සපිරිලා ඉවරයි. ඒ කියන්නේ දැන් වසර 4 පැනලා ඉවරයි. එතකොට ඒ අයට අවස්ථාවක් නැහැ මේ අලුත් නීතිය යටතේ තමන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න. ඒ වගේ අයට සහනයක් ලබා ගන්නට අපිට හැකි වෙයිද යම් ආකාරයක? අද වශයෙන් මේ පිළිබඳව තමයි අපිත් පළවෙනි ඉල්ලීම තියෙන්නේ. මොකද ඔබ කියනවා බොහෝ පැහැදිලිව තීරුම් ගන්නවා. ඒ කියන්නේ මේ ඒ පිළිබඳව අපි ඉල්ලීමක් කළා තියෙනවා. අනිත් අත වශයෙන් අපි විශ්වාස කරනවා අපිට එවැනි අවස්ථාවක් ලබා දෙයි කියලා. ඒක අපට ඇත්තටම මේ මොහොතේ අපට අවසන් අනුමැතිය ලැබෙන තාක් කියන්න බෑ. නමුත් එවැනි ඉල්ලීමක් කරලා මේක අවුරුද්දක පමණ කාලයක් ප්‍රමාද වෙලා තිබෙන නිසා නැත්තම් තවත් ප්‍රමාද වෙනවනේ. ඔව්. ඒ වගේම දැන් ප්‍රශ්නමයි තියෙන්නේ. මේ ප්‍රශ්න සියල්ලක්ම ඔබතුමාට තමයි යොමු කරන්න වෙන්නේ. මොකද කටකතා මේ සමාජ මාධ්‍ය තුල යන දේවල් වලට වඩා විශේෂම පත්‍රණ මොයිස් අපි නරඹන පිරිස බොහොමයක් විශ්වාසයෙන් තමයි මේ වැඩසටහන වලට නරඹන්නේ. ඉතින් ඒ හින්දා ඔබතුමාගේ මේ ප්‍රශ්නයත් අහන්නට කැමති. දැන් සාමාන්‍යයෙන් ඉතාලියේ වසර 4ක් තමන්ගේ පදිංචි ලියාපදිංචි කළ වසර 4ක් ගිය යන්න ඉස්සලා මේ අයට රියදුරු බලපත්‍රය අලුත් කරගන්න නීතියක් තියෙන්නේ. නමුත් දැන් ඉන්නවා ඉතාලියේ වසර ගණනාවක් ඉන්න අය. මේ අයට තමන්ගේ ලියාපදිංචිය වසර 4 ගෙවිලා ඉවරයි. නමුත් ලයිසන් එක මාරු කරගන්න බැරි වෙලා යම් යම් හේතු කාරණා උඩ ඒ දේ අතපසු වෙලා තියෙනවා කොහොමද? දැන් ඒ අයට භාෂාව දන්නවා. මගතොට පාර හඳුනනවා. ඒ වගේම මෙහි අත්දැකීම් තියෙනවා. හැබැයි ඒ අයට එහෙම අවස්ථාවක් නැහැ. ඇත්තටම තානාපතිතුමා දැන් ඔබතුමාටත් මේ කාරණාව පැහැදිලි ඇත. නමුත් ඒ අය වෙනුවෙන් යමක් කරන්න බැයිද අපිට? අනිවාර්යෙන්ම ඔය කාරණාවත් අපි අපේ ඉල්ලීම් ගොන්නට ඇතුළත් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපටත් ඉදිරි යම් සහනයක් ලැබෙයි කියලා. එසේ නොවුනොත් සාමාන්‍ය අපි ක්‍රමවේදය තමයි ඒ සඳහා අපිට හරියට මතක තියාගන්න අපට
මේ ගිවිසුම අත්සන්කර ගැනීම ඉතා අවශ්‍යයි. එතකොට එහි යම් යම් සංශෝධන කිරීම සඳහා ඉදිරියේදීත් අපට ඉඩ ප්‍රස්තා තිබෙනවා. එතකොට අපට තිබෙන්නේ කාරණාවක් දෙකක්. මොකද මේක අර නිකන් උසස් පෙළ විභාගයේ එක ලකුණක් අඩු වුණත් විශ්වවිද්‍යාලයට නැහැ. ඉතින් ඒ වගේ මේකත් අවුරුදු 4 තිබුණා නම් පහක් ගියයි අර ඉස්සෙල්ලා හිටව වගේ මේක බැරිද දීර්ඝකාලීනව කියන්නේ සදාකල් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් මේක අවුරුදු 20ක් කරන්න. ඉතින් එහෙම මහත්තරුනි තානාපතිවරයා විදියට හෝ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට පුළුවන් ඔබට මෙන්ම ප්‍රශ්න අහන්න ඉල්ලීම් කරන්න. නමුත් ඒවා පිළිබඳ අවසාන තීරණය ගන්නේ ඉතාලි දේශපාලන අධිකාරිය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුවන් යටතේ. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ අලුත් තත්ත්වයන් මේ කියන එකවත් රැකගන්නේ කොහොමද කියන එක වෙනුවෙන් තමයි අප වෙනිස්සිටියේ. බොහෝ දෙනා පහුගේ වකවානුව තුල මේ කරුණ කාරණා වෙනුවෙන් අපි යන්න තානාපති කාර්යාලයේ ඉදිරිපිටට ගිහිල්ලා අපි උද්ඝෝෂණ කරමු. මෙහෙම තමයි අපේ ශ්‍රී ලංකාවේ බොහොමයක් සමහර කරුණ කාරණා වලදී කලබල වෙලා ඉදිරිපත් වෙන්නේ. නමුත් තානාපතිතුමා පැහැදිලිව කිව්වා මේ කරුණ කාරණා මේ ද්විපාක්ෂික ගිවිසුම මේ රාජ්‍යන් දෙකක් අතර තියෙන ගිවිසුමක්. ඉතින් ඒක මේ දේශපාලන අධිකාරිය සහ මෙහි තියෙන නීති රීතිත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම යුරෝපා නීතිය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඉතින් හැම දෙයක් එක්කම දැන් අපි කොඩි අරගෙන ගිහිලා උද්ඝෝෂණ කරලා අපේ රටේ කීර්තියටම තමයි බාධා කරන්නට ඒ සූදානම් වෙන්නේ. මං හිතන්නේ කළ යුතු දේවල් තියෙනවා, නොකළ යුතු දේවල් තියෙනවා. දැන් තානාපතිතුමා පැහැදිලි කළා. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් ඇයි එහෙම කරලත් අපිට දේවල් ලබා ගන්න පුළුවන් කියලා. දැන් එහෙම කරන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතුමා සඳහන් කරන විදිහට හැමදේම ක්‍රියාත්මක වෙනවා. හැම විදිහටම හැම අවශ්‍ය දේවල් තොරතුරු ලබා දීලා තියෙනවා. තවමත් මේකේ අපිට අවාසි වෙන පැත්තක් නැහැ. දැන් දකින්න විදිහට හැම දෙයකම වාසියක් තමයි අපි දකින්නේ. ඉතින් තානාපතිතුමා ඒ වගේ අයටත් දැන් ඔබතුමා පැහැදිලි කෙරුවා. ඒ වගේ යම් කිසි විදිහට අපහසුතාවයකට තානාපති කාර්යාලය තානාපතිතුමා අපහසුතාවයකට පත් කරන පිරිස වෙනුවෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමාට පුළුවන්. හැබැයි එහෙම කරලා අපේ අහිංසක මිනිස්සුන්ගේ සමහරක් වෙලාවලට බොහොම පීඩන ගෙන දෙනවා. මං හිතන්නේ ඔබතුමා ඒ වගේ දෙයක් කරයි කියලා. නමුත් එහෙම ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තිබෙනවද? මම හිතන්නේ එකක් මගේ පැත්තෙන් මට එම් කිසිම ගොමනාවක් නැහැ. විවේචනය කිරීම, විරෝධතා දැක්වීම බුද්ධදේකුට ඇති අයිතිවාසිකමක්. ඔබට හා සමානව මටත් විවිධ දුම්රියේදී එහෙම නැත්නම් ගුවන් ලංකාවට ගිලෙන අතර වාරයේදී හමු බොහෝ දෙනා ඉතාම සංවේදී කතා මේ පිළිබඳව කියලා තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ වගේ තව පිරිසකට කියන්න පුළුවන්. දේශපාලන ආරම්භණයෙන් හෝ හැමදේටම විරුද්ධ වීම තමයි සඳහන් කළ මට්ටමින් අපි මෙතන ගිහිල්ලා අපි උද්ඝෝෂණ කරේ. කිසිම ප්‍රශ්නයක් හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මට පෞද්ගලිකව වුමනාවක් කිසිම තරහකුත් නැහැ. ඒක දෙවැනි එක ඒ පිළිබඳ කිසි ඉතාලි රජයේ විරෝධතාවක් නැහැ. හැබැයි මම හිතන්නේ එවැනි දේවල් මේ මොහොතේ කරන්නේ අපට විරුද්ධව නෙවෙයි. ඒක අර්ථ දක්වන්න පුළුවන් ඉතාලි ග්‍රාණු රජය අප විසින් මම මුලින්ම ඔබට පැහැදිලි කර එකයි. මේක අපි හිතනවා නම් අපට ලැබිය යුතු ඓතිහාසිකමත් කියලා ඒ අර්ථයෙන් තමයි අපට විරෝධතා කරලා සටන් කරලා කරන්න පුළුවන්. හැබැයි අපට යම් වරප්‍රසාදයක් ලබා දී තිබුණා කලින් තානාපති කාර්යාල තම්බිදේශකරුක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ පිළිබඳ දිනා ගැනීම සම්බන්ධයෙන් අපට අවශ්‍ය දෙන්නේ එම වරප්‍රසාදය ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කරන එක. ඔබ කියනා වගේම මේක මතක තියාගන්න එක දෙයක් මම මුලින්ම දන්නවා. මේ බොහෝ මත මතු කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම රියදුරු බලපත්‍රය අලුතෙන් ලබා ගැනීමේදී තමයි මේ කටයුතු ලැබෙන්නේ. අපි දන්නවා මේ සම්බන්ධ ක්‍රියාත්මක කරන තව ඕගෙන් තමයි සමාජලාට ගිහිල්ලා අනේ කොහොමද අපි ලයිසන් එක ගන්නෙ, මොකද වෙන්නේ, ඕනුත් යම් යම් උපදෙස් දෙනවා. ඔකට මේමයි කරන්න ඕන, කොහෙමයි වෙන්න ඕනේ, අපි කතා කරමු, අපි උද්ඝෝෂණය කරමු, ජීවිත කාලෙත් මේක ඉල්ල ගමු. ඒක හොඳයි, සාකච්ඡා ඇති වෙන්නේ. ඉතින් ඒ වයින් දිනා ගන්න පුළුවන් නම් ඒකත් මමත් සන්තෝසයි. කොහෙන් හරි වැඩේ කරන්නේ නැවොත් අපේ පැත්තෙන් ඒ විරෝධතා පිළිබඳව මමත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අපිත් උද්ඝෝෂණ විරෝධතා කරලා තිබෙනවා. මේ ඔක්කොම අපේ ශ්‍රී ලාංකික ජනතාව
නිසා මම හිතන්නේ කිසිම වෙලාවක එහෙම අවශ්‍යතාවක් ඇති කියලා. ඒචන ඉතින් එළවෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරන්ට පුරුත්තා තියෙනවා. ඔව්. හොඳයි අජිත් එටියාරච්චි මහත්මයා. ඔබතුමා ගැටලුවක් තිබුණා මම හිතන්නේ ශ්‍රී ලංකාවට ගියාපහම මේ ලයිසන් එක බලුව ගැටලුවක් තියෙනවා. ඔව් මේමයි දැන් ගොඩක් කට්ටියට ලංකාවේ ලයිසන් එක බාර දීලා ඉතාලියක් විදුලිපත්‍රය බලාගත්තර පස්සේ ඒ අය ලංකාවට වැකේෂන් යනකොට නිවාඩුකට ලංකාවට යෑමේදී ලංකාවට ගිහිල්ලා ගොඩක් බොහෝ අය කරන වැරදි වැඩක් කරනවා අපේ ලංකාවේ විදුලි බලපත්‍ර නැතුණා කියලා පොලිසියට දාලා වේරහරින් විදුලිපත් තාවකාලික විදුලිපත්‍රයක් හෝ එකට ඩුප්ලිකේට් එකක් හෝ ගන්න බලාපොරොත්තු ගන්නවා දැන් මම මෑතකදී මට ආරංචි වුණා ගොඩක් කට්ටියට එහෙම ගම් විදියක් නේ ඒකට ඒකට අවුරුයි කියලා ඒගොල්ලගේ විදුලිපත්‍රය මෙහාට බාර දීලා තියෙනවා කියන එක ඒ වගේ අවස්ථාවකදී මොන වගේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ ලංකාවට කියලා රීර පදවන්න අපිට ඉතාලි රීර පදවන්න රීර බල මේ රීර පදවන්න බැරි හින්දා අපේ මේ බාර දීපු හින්දා අපිට මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය ලංකාවට කියලා රීර පදවන්න ලබා ගැනීමකට යන නිවාඩු කාලය තුල රීර පදවන්න අපිට දැන් මේක පිළිබඳවත් මම සලකා බැලුවා ජීත් දත වශයෙන්ම මේ මේකේ නීතිය තමයි එක පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ මේ ජීසුන් ගත කාරණාත් එක්ක ශ්‍රී ලංකාවේ විදුලි බලපත්‍රය සහ ඉතාලියානු නැත්නම් මේ පරිවර්තනය කරපු එක තියාගන්න බෑ කියන එක අදත් ඔය පිළිබඳව මම කතා කළා ඒක නිසා එකක් තමයි තමන්ගේ විදුලි දැන් මේ පාවිච්චි කරන එක බාරද ගන්නවාට ගිහිල්ලා ඒක ඒ බව දැනුවත් කරලා ලංකාවේ ඊ ලංකාවේ විදුලි බලපත්‍රයෙන් ක්‍රියාපදවන්න ඉන්නවා දැන් ඒ හින්දා ඒක අපිට දෙකම එකවර තියාගන්නත් බෑ අර ඔබ කිව්වාගේ අනෛතික කරන්න එපා මොකද හේතුව මම කිව්වේ ඒකයි මුලින්ම දැනට තියෙන මේ යුරෝපියන් ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකත් සහ තාක්ෂණික දියුණුවත් එක්ක මේ කරුණු සියල්ලම ඒ හා සමානවම ලංකාවේ ප්‍රවාහන මොටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වාර්තා වෙනවා. මොකද අපි ඔවුන්ගේ අවසර, ඔවුන්ගේ අනුමැතියින් සහ අපේ මේ දත්ත කුමාර කිරීම එකඟතාවලු මේක ඇතුලේ තියෙනවා. අපිට පේන ඔබ කතා කරන කරුණු ටිකට අමතරව මේවත් තියෙනවා. ඉතින් මම දන්න උචරතුරට ඒක తాවකාලිකව අපට ලබාගෙන ගිහිල්ලා අපහු ඉක්ම ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේ දැනට තියෙන එක නිකන් අර කැන්සල් කරලා අරගෙන ගිහිල්ලා ලංකාවේ රියපදවනවා වගේ තත්ත්වයක් අපි මේ පිළිබඳවත් කතා කරගෙන යනවා අපිට ලංකාවට යන කෙනෙකුට මේ විදුලි බලපත්‍රය මේක බාර දීලා ලංකාවේ එහෙම ගන්න පුළුවන් ඉගෙන කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නැවත ඉතාලියට ආවන් පස්සේ නැවත මේක පරිවර්තනය කරලා බාර දෙන්න ඕනද එහෙම නැත්නම් අර තියෙන ක්‍රියාවලිය ඇතුලේ අදාළ ආයතනවලට නැත්නම් මොටර දෙපාර්තමේන්තුවේ අදාළ ආයතනවලට අර ලංකාවේ පාවිච්චි කරපු එක ගෙනල්ලා බාර දීලා මේක පහසුවෙන් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා කියන මේ පිළිබඳව තවමත් හොඳ එකඟතාවක් අපිට ලැබිලා නැහැ ඒකත් අපි සාකච්ඡා කරමින් යනවා ඔව් තව මේමය දැන් සමහරක් අවස්ථාවලදී ඉතාලි විදුලි බලපත්‍රය පෙන්නලා ලංකාවේ තාවකාලික විදුලි බලපත්‍ර ගන්න ගියාම අපේ ඉතාලි විදුලිපත්‍රය තියාගෙන තමයි తాවකාලික විදුලිපත්‍රය ලබා දෙන්නේ ලංකාවේ. මේ ලංකාවේ ඉන්නකන් රියපදවන්න. නැවත යන්න ඕනේ යන්න දවසට ඉස්සර හරි යන්න ලංකා ඉතාලියට එන්න ප්‍රථම අපි යන්න ඕනේ නැවත අපේ ලංකාවේ తాවකාලික ඉතාලි විදුලිපත්‍රය ලබා ගන්න. ඒක නොකර අපිට යම් කිසි කාල සීමාවකට විතරක් తాවකාලික විදුලිපත්‍රයක් ලබා දීමේ හැකියාව තියෙනවද ලංකාවට ඉතාලි විදුලිපත්‍රය ළඟට උතබාගෙන මොකද හේතුව දුරබහල පාතක ඉන්නේ කෙනෙකුට දෙපාරක් වේරාරට හරි මරත කොළඹට හරි යනවා කියන්නේ ඒක අමාරු කාර්යයක් නිවාඩුකට ගියහම ඉතාලි විදුලිපත් බතන බාර ගන්න නැතුව తాවකාලික දින ගානකට විතරක් తాවකාලික විදුලිපත් ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කරන්න බැරිද අපේ ලාංකිකයන් වෙනුවෙන් එහෙම බෑ මොකද අපි දෙරටේම තිබෙන නීති මේකයි මම කලින් කිව්වේ අපේ පහසුව සඳහා අපට බොහෝ දේවල් හිතන හිතන දේවල් ඉල්ලන්න පුළුවන්. හැබැයි මේවා සිද්ධවෙන නීති රාමුව තිබෙනවානේ. ඒ නීතිමය රාමුව ඇති වෙන්නේ සමහර සිදුවීම් පදනම් කරගෙන. ඒ නිසා ඒක බෑ ඔය කිව්වා වගේ අපිට ඉතින් මොටරත් දෙපාර්තමේන්තුවෙන් විමසා බැලීමක් කරන්න පුළුවන්.
යම් කිසි ගාස්තිමාවක් තියෙන වගේ එක සත්‍යකරණයේ අපිට ඒක දික් කර ගන්න පුළුවන්. ආම වශයෙන් ඔහු ලංකාවේ රැඳී සිටීමට යන නිවාඩු කාලය සඳහාවත් ඒක කරන්න පුළුවන් දෙයක්. හැබැයි අනිවාර්යයෙන්ම ගෙන යන වේදන බාර දිග තාවකාලිකක් ලබා ගැනීම අවශ්‍යයි. ඒකට අපෝ අරන් ඉන්නවා. නැත්තම් ඔබ හයි එකයි අපේ ගෙදරට එවන්න බැරි කියලා. ඔව් ඒකත් ඇත්ත. තව එකක් දැන් අපිට අපි බාර දින ලංකා විරුද්ධපද පත්‍රය නවත්ත ඒ විරුද්ධපද පත්‍රය තානාපති කාර්යාලයට ලැබෙනවද? ඒ ලැබුණාම ඒක අයිතිකරණයට ලාංකේය විරුද්ධපද ලබා ගැනීම හැකියාව තියෙනවද? අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම තමයි. විශේෂයෙන්ම විස්රාම ගත්තෙන් පස්සේ ඒක නැවත බාර දෙන්න ඕන අවස්ථාව ආවෙන් පස්සේ බාර දෙන එක. නමුත් අපි ආරේක වඩා ඉක්මනින් කෙටි කාලයක් ලබා ගන්න ක්‍රමයක්. ඉතින් දැනට ඉදිරියේදී අසම් කරන්න යන එකේදී විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා ඒ දුන් පහසුකම් සියල්ල අපට ලබා දෙයි කියලා. ඔව් අවසාන වශයෙන් තනාපතිතුමා දැන් මේ නීතිය යලිත් වතාවක් පණ ගැන්විලා අපිට අවස්ථාව උදා වුණොත් මේ මොහොතවර විට තානාපති කාර්යාලය ඊළඟට අපේ මේ රියදුළු බලපත්‍රය අලුත් කරන්න මේ ඉතාලියට පරිවර්තනය කරගන්නට ක්‍රියාමාර්ග සැලසුම් සූදානම් කරලාද තිබෙන්නේ? මිල ගණන් කොහොමද කොයි විදිහට සූදානම් කරලා තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. අද වශයෙන් තාම අපි මේ කාරණාව සම්බන්ධයෙන් නම් මිල සංශෝධනය කළේ නැහැ. නමුත් ඔබ සියලු දෙනාම දන්නවා පහුගිය කාලයේ පන්සිවලක සදා සේවාවන් සඳහා අය කරපු උදාහරණයක් විදිහට අලුත් ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම, ඒ වගේම කාලය දීර්ඝ කර ගැනීම ආදී කන්සිවල සේවාවන් සඳහා අය කරන ගාස්තු වල වැඩිවීමක් සුළු වශයෙන් වෙලා තිබෙනවා. ඉතින් මේක අත්සන් කරලා ඉවරනම් එහෙම වැඩිවීමක් වෙන්න පුළුවන්. දැනට නම් අපට අපි එහෙම එකක් කරලා හෝ යෝජනා වෙලා නැහැ. අජිත් සෙට්ටියාරච්චි මහත්මයා දැන් අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ගේ යම් ගැටලුවක් මීට අමතරව තිබෙනවද? මම හිතන්නේ ඒ වගේ ගැටලුවක් මේ මේ කරුණු කාරණාවෙන් පිට අපිට ලැබිලා නැහැ. ඉතින් මම හිතන්නේ අද දවසේදී අපිට අවශ්‍ය වෙන කරුණු කාරණා සියල්ලක්ම දැනගන්නට පැහැදිලි කරගන්නට තානාපතිතුමා සමග එක්කාසු වෙලා හැකියාවක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තාක්ෂණික පුංචි පුංචි දේවල් තිබුණාට මම හිතන්නේ අවශ්‍ය දේවල් ග්‍රහණය කරගන්නත් අපේ ජනතාවට හැකි වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බොහෝ ගැටලු තිබෙනවා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලිය ජීවත් වෙන. නමුත් ඒ ගැටලු සියල්ලම කතා කරන්නට කාලය අද අපිට නැහැ. ඒ නිසා වෙනත් දවසක ඒ පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. අද දවසේදී අපි සමු ගන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණු අජිත් සෙට්ටියාරච්චි මහත්මයා එංගලන්තයේ හිටියට ඉතාලියේ හැම දෙයකටම හැම දෙයක් පිළිබඳව සොයා බලනවා. ඉතින් තානාපතිතුමත් සමග අපි මේ ගැන කතා කරමු කියලා එතුමා යෝජනා කළා. ඉතින් මේ දවස්වල හැම දිනම කතා කරන කාරණාවක් එක්ක තානාපතිතුමා මේවා කියන්නේ කොහොමද, මේ වගේ වෙන්නේ ඇත්ත නැත්ත කොහොමද, කණින් කොණින් ඇහෙනවට වඩා හොඳයි එතුමාම ඇවිල්ලා මේ විදිහට පහදා දෙන එක කියලා අපිට හිතුණු හින්දා තමයි එතුමාව සම්බන්ධ කරගත්තේ. මේ කාරණාව කියන්න ඕන බොහෝ රාජ්‍ය නිලධාරීන් බොහෝ අවස්ථාවලදී lessලා යනවා හැම ගැටලුවකින්ම. නමුත් එතුමා අභියෝග වලට මුහුණ දීලා අපිත් එක්ක සම්බන්ධ වුණා. මේ කාරණාවට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මැදිහත් වෙලා ශ්‍රී ලාංකිකයන්ගේ මේ ගැටලු විසඳන්න අධ්‍යක්ෂින් රසක් තිබෙන ඔබතුමාට ශක්තිය තිබෙනවා. ඔබතුමාත් සමග එක්කාසු වෙන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි හරි දෙයට වඩා වැරදි දේ සමාජගත වෙන ලෝකෙක සමාජයක අපි හරි දේ සමාජගත කරන්න උත්සාහ කරනවා. ඔබතුමා අපිට අද ලබා දුන්නු මේ කාලය බොහොම වටිනවා. මෙහි මිස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වී පිළිබඳව. තව විනාඩිය ගන්නද? හොඳයි. අවස්ථාව තිබෙනවා. පළවෙනි කාරණාව ඔබ දෙපරටම පැහැදිලි කරන්නට ඕනේ විසංවාදයක් ඇති වෙන්නේ නැති අපට ඇත්තටම හොඳ උත්තරයක් හොයාගන්න බැරි වෙන සමහර තැන් තිබෙනවා. අප කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අප කරන සේවාව පිළිබඳ ඇගයීම් ආදී. විශේෂයෙන්ම මම හැමතිස්සෙම මගේ පෞද්ගලික මතය දර්ශනය තමයි
මම යම් කිසි වැටුපක් ලබනවා නම් මම ඒ වැටුප වෙනුවෙන් සේවය කළ යුතුයි කියන්නේ. එතකොට මම එනකොටත් ඉතාලියේ තිබුණු ප්‍රශ්න පිළිබඳ යම් අවබෝධයක් ලැබලා ආවා. ඒ වයින් බොහෝ දේවල් අපිට විරාකරණය කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම මේකත් ඔබට වගේම මටත් දැවෙන ප්‍රශ්නයක්. මොකද මේක සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අපිට තවත් ඉතින් අපි හැම වට්ටමකින්ම මම උත්සාහ කරනවා නිබඳව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ තාමත් කිසිකට ගිය ගමම්මයි. මගේ කාලයේ ඉන්න මම කියන්න කැමති ඉතාලියේ මේ තනතුර දරන සාකල් අපේ ජනතාව වෙනුවෙන් ඉටු කරනවා. ඒවා නියෝජනය කරන ආයතන විදිහට ජනතාවගේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මම පිළිතුරු දෙනවා. ඒක මට තිබෙන අතර වශයෙන් මේ වගකීමක්. ඉතින් විසංවාදයේ ඇතුළේ සංවාද කරමින් අපි ඒවා නිරාකරණය කරගන්න එක තමයි අවශ්‍ය දේ. තීරුම් ගැනීම ඇතුළේ සමහර අවස්ථාවලදී සමහර සමාජ මාධ්‍ය සමහර පුද්ගලයන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනස් කරන්න බෑ. අපිට ඔවුන්ගේ දෙමව්පියන්ටත් වෙනස් කරන්න බැරි දේවල් ඒවා උපතින්ම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳ මගේ කිසි විරෝධතාවක් නැහැ. මම නිබඳවම ඔබ සමග බැරි නැබැ මම ගිය සැරේ කිව්වා පොඩ්ඩක් ඉවසන්න මම බලාපොරොත්තු වෙනවා මේක සම්පූර්ණ කර දීලා මම කතා කරන්න කියලා. නමුත් ඒක හිතුවට වඩා කල්ගත වෙච්ච නිසා තමයි අතරම මම හිතුවේ නෑ අපි ඇවිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරමු කියලා. මේ අවස්ථාව ඉවර කරාට මතයක් ජනතාව අතරට ගෙනියන දැනුවත් කරන්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. මේ පිළිබඳව බලාපොරොත්තු වෙන සියලු දෙනා සතම මම කියන් තියන්නේ නිකන් උනිච්චාවට නෙවෙයි. මේ පිළිබඳව මගේ බලාපොරොත්තු ඔබේ වගේම සුබදායි. එය ඉටු කර ගැනීමට කිසිදු බාධාවක් නැහැ. මේක එක කාරණයක් පමණයි අපි නිරන්තරයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ගනුදෙනු කරන. ඒ වගේම අපිට තවත් තිබෙනවා බොහෝ දීපාංශික විසුම් බොහෝ දේවල්. ඒ සියල්ලම පාහේ ශ්‍රී ලංකාවේ ඉතාලි නිවාසිකුන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ගනු ලබන පියවර. ඔබ සැමට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ඔයනම් අපි අද වැඩසටහන නිමා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වුණේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්මයා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක්. ඉතින් අපි සුබදායක ආරංචියක් අරගෙන යලිත් අතාවක ගුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව අද දවසේදී වැඩසටහන නිමා කරනවා. එනම් ප්‍රේක්ෂක ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි අප්‍රේල් මාසේ 21 වෙනිදා රාත්‍රී 9:00ට අපි සූදානම් වෙනවා මංගලිකා ගමගේ මහත්මිය සහ චෙන්ද්‍රමිගාන්ති අධ්‍යක්ෂික ශිරුමි පෙරේරා මහත්මිය සමග ඉතාලියේ විශ්‍රාම වැටුප පිළිබඳව කතා කරන්න. එහෙනම් අද දවසේදී අපි සමු ගන්නවා කඳුල නොරැඳෙන සතුට රජයන ලස්සන දවසක් සැමටම. ආයිබෝ වේවා, සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතාලි දේශයේ නීත්‍යානුකූලව වාසය කරන්නට අවශ්‍ය සීමා සොයා පතිරණ වොයිස් ඉතාලි ડોක්ියුමන්ට්ස් Pocket on the Voice.